අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. තවත් දින 16යි. හරියටම තවත් දින 16කින් රටේ ඊළඟ බහරකරුවා තෝරා ගැනීමේ වගකීම ඔබට පැවරෙනවා. ඒ වගකීම නිසි ලෙස ඉටු කරන්නට ඔබට මතය සකසා ගන්නට උදව් වන්නට අපි සූදානම්. මේ ඒ වෙනුවෙන් බලය සජීව දේශපාලන සංවාදය. හඳුනා ගනිමු අද බලය දේශපාලන නියෝජනය ආරාධනා කළා විපක්ෂ නියෝජනය කරමින් පරිවිත මන්ත්‍රී රමේෂ් පතිරේර මහතාට. මන්ත්‍රීතුමනි අයිබවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. එක්සත් ජාතික පක්ෂයෙන් අද ප්‍රථම ආරාධනය පරිවිත මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට. අයිබවන් මන්ත්‍රීතුමනි සුබ සන්ධ්‍යාවක්. මිලක නියෝජනය විපක්ෂයේ පරිවිත මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා. මන්ත්‍රීතුමනි අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අවසන් නියෝජනය එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය අමාත්‍ය එඩ්වර්ඩ් ගුණසේකර මහතා. අයිබවන් සුබ සන්ධ්‍යාවක්. සිවුදනාම සූදානම්. කතාබහත් එමටයි. අපි බලමු කතාබහ. සජ්ජනපදයේ සමග යෝජනා කර තිබෙන ගිවිසුම් අද අසං කරන්න යනවායි කියලා අපට ආරංචියි. එවැනි ගිවිසුමක් අසං කරනවා නම් ඒකට විරුද්ධව ජනමතයක් හෙළලා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. සිවුදනාම එක්ක පක්ෂපාත දෙමින් තොරව රටේ අනාගතයේ පරදුවට තියෙන මේ විදිහේ රටට අහිතකර ගිවිසුමක් අපේ ඉඩම් අක්කර ලක්ෂ ගාණක් ඇමරිකානු හමුදාවන්ට සහ ඔවුන්ගේ උමනාවන්ට පාවිච්චි කරන්න ඉඩ ලැබෙන ගිවිසුමක් අසං කිරීම ඉතාම භයානකයි. ජනයාක කොරහක් බිඳගෙන යනවා වගේ මේ රට නැත්තටම නැති කරලා යන්න ඉඩ දිය යුතු නැහැ. ගෙදර යන ආණ්ඩුත් එක්ක ගිවිසුම් අසං කළා වැඩක් නැහැ. ඒ ගිවිසුම් අපි පිළිගන්නේ. ඒ නිසා මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කරලා නැති ප්‍රශ්නයක් ආසියාවේ ඇති කරන්න එපා. අලුත් ආණ්ඩුවක් අනිවාර්යෙන් බිහි වෙනවා. ඒ ආණ්ඩුවත් එක්ක ඔබට කරන්න තියෙන කතාවක් කරන්න ඉන්න ඉල්ලීම අපි ඇමරිකාවට කරමු. එක්සත් ජාතික පක්ෂය මේ දැවැන්ත පසුබෑම පරාජයට විකල්පයක් හැටියට නොවැම්බර් මාසයේ පළවෙනිදා ඉඳලා නින්දිත පහක් දේශපාලන කුමන්ත්‍රණයක් සාකච්ඡා කරමින් යනවා. කටුවා පිටිය සිද්ධිය පදනම් කරගෙන බරපතල චෝදනාවක් එල්ල කරන්න හදනවා. විශාල මුදලක් වැය කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව මඩ ප්‍රචාරණ. උගලට විශාලම ප්‍රශ්නේ තමා පාස්කු ප්‍රහාරයට ආණ්ඩුව වගකිය යුතුයි කියන එක සමාජගත වෙලා තියෙන කාරණාව. අපේ කඳවුරු තුළ සාරාල්ලට කඩේ ගිය ත්‍රස්තවාදීන්ට උදව් කරපු උදල් එීමේ ක්‍රම සකස් කරපු කිසිවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මේ කුමන්ත්‍රණය එළියට අවිල්ල තියෙනවා. එක්කෙනෙක් තමයි දයන් ජයතිලක. වසදාල කිරි පැකට් දුන්න එක්කෙනා. තුසිත හල්ලොළුව. මංගල සම්බරිර ඇමතුමාගේ මේ සැලසුම්වල සම්පූර්ණයෙන්ම පිටිපස්සෙ ඉන්නේ එයා. අද හරි හෙට හරි මේක එළියට එන්න පුළුවන්. පිට ගෝඨාභය පරාද කරන්න කුමන්ත්‍රණ අවශ්‍ය නැහැ. ගෝඨාභය පරාද කරන්න බොරු වීඩියෝ අවශ්‍ය නැහැ. ලබන අවසරයේ සිට මේ ආර්ථිකයේ වෙනස්කම් සිදු කරන්නේ ඔබතුමාගේ අග්‍රමාත දුර යටතේමද? ඔව්. අගමැති ඇටි ජනාධිපති සජිත් ප්‍රේමදාස. අපි නම් කරලා තිබෙන්නේ එකම එක තනතුරයි මේ වන විට නීතිය හා සාමය පිළිබඳව විතරයි. ඒ වගකීම මම දුන්නේ සරත් ෆොන්සේකා මැතිතුමාට. ඉදිරියට මොනම හේතුවකටවත් දූෂණය වංචාව ක්‍රියාත්මක කරලා රට කෙලෙසෙපු කිසිම කෙනෙකුට සජිත් ප්‍රේමදාසගේ අස්සමින් කිසිම පත්වීමක් නැවේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අගමැතිවරයාගේ එකඟතාවයේ මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය, ඒ වගේම අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකත්වය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියටත් කටයුතු කිරීමට තීරණය කරනු ලැබුවා. එයා හැමදාම බලන් ඉන්න කවදද යන්න උත්සාහ කරන්නේ. දේශපාලන කතා බහ ජනාධිපතිවරණය වෙනුවෙන් 0112444555 දුරකථනය විවෘතයි. 0112444555 දුරකථනය. අපි ජනාධිපතිවරණය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. දෙවන වටේදී සංවාදාත්මක වටේදී ඔබට පුළුවන් අපත් සමග එකතු වන්නට. පැමිණ සිටින දේශපාලන නියෝජනය ප්‍රශ්න කරමින් සාකච්ඡාව ආරම්භ කරමු. රමේෂ් පතිරේර මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, දැන් තවත් දින 16යි තියෙන්නේ. මැතිවරණ ව්‍යාපාරය කොහොමද? ඇත්තටම අපේ මැතිවරණ ව්‍යාපාරය ඉතාම සාර්ථකව සිදුවනවා. ඒ වගේම අපි අපේ ගෞරවනීය ස්තුතිය අද තැපැල් ඡන්දය පාවිච්චි කළ මේ රටේ දහස් සංඛ්‍යාත ජනතාවට රාජ්‍ය සේවකින්ට පුද කර සිටිනවා. ඉතාම විශිෂ්ට ප්‍රතිඵලයක් අපිට තැපැල් ඡන්දවලින් ලැබෙන බව නියෝජිත මහතුරුන්ගෙන් ප්‍රකාශ වෙනවා. ඒ වගේම තමයි විශේෂ කාරණය, තැපැල් ඡන්දය ප්‍රකාශ කළ බොහෝ ස්ථානවල ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ නිරීක්ෂණ නිලධාරීන් පවා සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒකට පුදුම වෙන්න හේතුවක් නෙවෙයි. ඔබට පේනවා සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කරපු මේ රූපරාමුවේදී හෙළිදරව් කරා. මේක ආණ්ඩුව ඉඳගෙන කවුද ආණ්ඩුව, කවුද විරුද්ධ පක්ෂයේ මේ ජනාධිපති වන්නේ කියලා හිතාගන්න බැරි තරමට සුදේව අවුල් වෙලා තියෙන්නේ. විපක්ෂයේ භූමිකාව කරන්න පටන් අරන් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා කතා කරන්නේ මේ පසුගිය අවුරුදු 4 මාර්ග තුල මේ ආණ්ඩුවේ හිටියේ නැති කිසිම දේශපාලන සම්බන්ධයක් නැති පුද්ගලයෙක් විදියට. ඒ නිසා තමයි එතුමා කියන්නේ මේ රටේ අන්ත දූෂිත, මේ රට දූෂණයෙන් කෙලසූ පුද්ගලයින්ට මගේ අත්සනින් කිසිම
තනතුරක් මේ රටේ ලබා දෙන්නේ නැහැ කියලා කියනකොට ඇඟිල්ල දික් වෙලා තියෙන්නේ කාටද කියලා මේ රටේ සෑම කෙනෙකුටම පේනවා. බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශ කළා අයියේ මේ රටේ සජිත් ප්‍රේමදාස මහත්මයා වැඩිලව ජනාධිපති වෙනවා නම් අනිවාර්යයෙන්ම අගමැති වෙන්නේ මමයි කියලා. ඒතොර අද සජිත් ප්‍රේමදාස මහත්මයා උත්තර දෙනවා කිසිම විටක මේ රටේ දූෂිතයින්ට එක තනතුරයි නම් කරලා තියෙන්නේ, ඒක සරත් ෆොන්සේකා මහත්මයාට නම් කරලා තියෙන්නේ, වෙන කිසිම පුද්ගලයෙකුට මේ කිසිම තනතුරක් දෙන්නේ නැහැ කියනකොට බොහොම පැහැදිලිව එතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කණ්ඩායමකට විරුද්ධව ඇඟිල්ල දික් කරනවා. අපිට තියෙන ප්‍රශ්නය, ඒක දූෂිත ආණ්ඩුවක්, ඒක දූෂණයෙන් පිරිච්ච ආණ්ඩුවක්. හැබැයි මේ දූෂිත ආණ්ඩුව ඉඳගෙන සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වගකිවිදු ප්‍රබල ඇමතිවරයෙක් හැටියට කිසිම දවසක මේ රටේ සිදුවෙච්ච එකම අකටයුත්තකටවත් එරෙහිව පසුගිය වසර හතරහා මාර්ග තුළ එක වචනයක් කියලා තියෙනවද කියන එක අපි මේ රට ජනතාවගෙන් ප්‍රශ්න කරන්නේ. ඔහු ඉතාම ජුගුප්සාජනක චරිතයක් තමයි පසුගිය කාලේ රඟපෑවේ. ඔහු මේ රටේ සංඝරත්නය සිරගත කරනකොට වචනයක්වත් කතා කරේ නැහැ. ඔහු මේ රටේ රණවිරු අධිකරණයට අරගෙන යනකොට එක වචනයක්වත් කතා කරේ නැහැ. මහා බැංකු වංචාව පිළිබඳව මේ රටේ එකම වචනයක්වත් සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කරේ නැහැ. ඒ මදිවට එතුමා කතා කරන අලුත් ගමනක් ගැන සදා කතා කරන්නේ කොහොමද? බ්‍රෑන්ඩ් නිව් ගමනක් ගැන එතුමට වංචාව දූෂණය ගැන එතුමා කතා කරනවා. මහා බැංකු වාර්තාව නිර්දෝෂී කරන්න පොත් ලියපු සුජීව සේනසිංහ මහත්මයයි ඒකෙන් ෆුට් නෝට් ගහපු අජිත් පෙරේරා මහත්තයයි තමයි එතුමට අපතැන්පත් කරේ ගිහිල්ලා. ඉතින් මේ தත්ත්වය බැලුවට පස්සේ මේ රටේ මොන දෙබිඩි චරිතයක්ද මේ සජිත් ප්‍රේමදාස මහත්තයා රඟපාන්නේ කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. එතුමා මේ රටේ පසුගිය වසර හතරහා මාර්ග කාලය තුල මුද්‍රිත මාධ්‍යයට ඉන්ටර්විව් එකක් දීලා නැහැ, සම්මුඛ සාකච්ඡාවක්, කිසිම විවාදයකට තනිව හෝ තවත් පුද්ගලෙක් සමග පැමිණිලා නැහැ. මේ රටේ ඉතාම නිහඬ චරිතයක් තමයි අපි කිසි දවසක එතුමාගේ සම්මුඛ සාකච්ඡාවක් දැකලා නැහැ. පාර්ලිමේන්තුවේ එතුමා කතා කරේ පසුගිය වසර හතරහා මාර්ග කාලය තුල නිවාස අමාත්‍යංශයේ තමුන්ගේ ශීර්ෂය යටතේ පමණයි. ඒ නිසා ඉතාම පැහැදිලිව අපි කියන්න සතුටුයි මෙතුමා පිළිබඳව කරුණු කාරණා සලකා බැලීමේදී ඉතාම විවාදාත්මක සහ ඉතාම පහත් ගණයේ ඉතාම මේ රටේ ජනතාවට ග්‍රහණය කරගත නොහැකි මට්ටමේ ග්‍රාම්‍ය ප්‍රකාශ එතුමා කරනවා. එවැනි ප්‍රකාශ කිහිපයක්ම පසුගිය දවස්වල පළ වුණා. විශ්වාස කරනවා එවැනි පුද්ගලයෙක් පිළිබඳව මේ රට ජනතාව විශ්වාසය තියාගන්න බෑ. එතුමා අද විපක්ෂයේ භූමිකාව නිරූපණය කරාට එතුමාට අපි මතක් කරලා දෙනවා, එතුමා පසුගිය වසර හතරහ මාරක තුල කාලයේ ගත කළේ මේ රට ආර්ථික සමාජ දේශපාලන පරිහානියට ඇදගෙන ගිය ආණ්ඩුවක් තුලයි. ඒ ආණ්ඩුවට ඉදිරි ගමනක් නෑ. මේ ජනතාව තීන්දුවක් කරන් තිබෙනවා රට නිවැරදි මාවතට ගෙන යන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව. ඒකට වැඩ කරලා පළපුරුද්දක් තියෙන මේ රට ඉතාම ශක්තිමත් මධ්‍යම පාන්තික ආර්ථිකයක රටක් බවට පත් කළ නායකින් දෙපළක් පිළිබඳව මේ රට විශ්වාස තබල තියෙනවා. ඒ ජනතා නායකින් බොහොම වැදගත් විදිහට ඉතාම තිරසාර වැඩසටහනක් දසවැදවරුන් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වැඩසටහනේ අන්තර්ගත වෙනවා මේ සමාජයේ ආරක්ෂාවට මුල් තැන දෙමින් අපේ සමාජ හරපද්ධතීන් වැඩි දියුණු කරන්නේ කෙලෙසද, තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා අපේ රට යොමු කරන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව මධ්‍යම පාන්තික ආර්ථිකයක් පිළිබඳව කතා කිරීමේදී අපි දැක්කා මූල්‍ය ලෝක බැංකුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පිළිගත්තු කාරණයක් තියෙනවා. ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත් වුණා. ඒක ඇමරිකන් ඩොලර් 4000ක් වුණා ගියා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා පසුගිය දවසේ කියනවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ එහෙම කිව්වට මේක මැදි ආදායම් ලබන රටක්ද කියලා අපිට සැකයි කියලා එතුමා කියනවා රැස්වීමකදී. අපි කියනවා එතුමාට තේරෙන්නේ නැතුව ඇති. හැබැයි අපේ වසර 10ක පාලන කාලයෙන් 2010 ඉඳන් 15 වෙනකොට මෙරටේ සෑම නිවසකටම විදුලිය ලැබුණා. මෙරටේ ජංගම දුරකථන 3-4ක් තිබෙන යුගයක් උදා වුණා. මෙරටේ ස්මාර්ට් දුරකථන වලට 3G 4G තාක්ෂණය ලැබුණා. මෙරටේ සෑම ගෙදරකටම මෝටර් සයිකලයක් 3 wheeler කුඩා කාරයක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. කාටවත් අත නොපා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සිමෙන්ති කොට්ටේ බලාගෙන ඉන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට බිත්ති හතර හදලා වහල ගහ ගන්න පුළුවන් ආර්ථික වටපිටාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඇති වුණා. ඒ මැදි ආදායම් ලබන රට අපි ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී ජනතාවට කියනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චවින්ද විජේසිරි මන්ත්‍රීතුමාට අවස්ථාව. මන්ත්‍රීතුමනි, දැන් ඔබේ වර්තමාන ග්‍රාමත්වරයා කියනවා සජිත් දින්නොත් මමයි අගමැති. හැබැයි සජිත් ප්‍රේමදාස මහතා කියනවා නෑ මං කාටවත් අනතුරු දීලා නෑ කියලා. මහලේකම්වරයා කියනවා නෑ මෙයයි අගමැති කියලා. මොකද්ද මේ වෙන්නේ? සුදී ස්තුතන්ත වෙනවා අද වැඩසටහනට මට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම මුලින්ම මාත් ස්තුති කරන්නට ඕනේ ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ට 107කින් පඩි වැඩි කිරීම හා රාජ්‍ය සේවකයාට නිදහස් නිමහල්ව ඒ තමන්ගේ රාජකාරිය සේවය කරන්නට ඉඩකඩ සලසපු ආණ්ඩුවක ඒ ගෞරවය රකින්න ඒ ආණ්ඩුවේ පැවැත්ම ඉදිරියට ගෙන්න ශක්ති සම්පන්න වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සහයෝගය දුන්න පිරිසක් හැටියට අපි දකිනවාද. විශේෂයෙන්ම අපි අවුරුදු හතරා මාර තුල රාජ්‍ය සේවකයෝ ගස් බැඳේ නැ, ඒ වගේම රාජ්‍ය සේවකයෝ දන ගැස්සුවේ නැ. ඉතින් අපි දන්නවා දේශපාලන කණ්ඩායම් හැටියට කිසි වෙලාවක නීතියට අත පොවන්නේ නැතුම්, විශේෂයෙන්ම පැහැදිලි
ගමනක් යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි නිර්මාණය කළා තියෙනවා. අපි දන්නා ඒක රාජ්‍ය සේවකයන්ගේ වැඩපිළිවෙල, ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්න පිළිතුර ලබා දෙන ගම. මම විශේෂයෙන් කියන්නට ඕනේ අපි ආරම්භයේ දකින්න ඕනි කාරණාවක් තියෙනවා. මේ අද අපි ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4 දෙනා අපේ රාජ්‍ය අමාත්‍යවරයා එක්ක මේ දේශපාලන වැඩපිළිවෙල නැත්නම් ජනාධිපතිවරණයේ ආරම්භයේ තුල මේ රටේ දැවැන්තවම දේශපාලන චරිත සියල්ලම රටේ ජනතාව ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මම හිතනවා එකඟ වෙයි අපේ සිරිසිංහ මන්ත්‍රීතුමා මේ 225 මෙරියන් කියන තැන තමයි රටේ ජනතාව හිටියේ. ඒයි මම හිතනවා මේ වෙලාවේ අපේ සිරිසිංහ මන්ත්‍රීතුමා අපි ඒ චෝදනාව සහ ඒ ලේබලය අලවාගත්ත පිරිසක් හැටින් අපි හොරකම් කළා නැහැ, අපි වංචා කළා නැහැ, අපි දූෂණයට සම්බන්ධ වෙලා නැහැ. නමුත් ඒ 225 තුළ ඉන්න අපි වගේ කණ්ඩායම් ඒ තුළට යොදවලා රටේම ඉන්න බොහෝ ධනතාව නිර්මාණය කරන්න හදනවා යහපත් දේශපාලන සමාජයක්. මම දකිනවා ඒක දකින මේ ජනාධිපති වෙන තුළ මේ යහපත් දේශපාලන සමාජයේ බලාපොරොත්තු වෙන ජන කණ්ඩායමේ තියෙන දර්ශනේ තියෙන කොතනද කියලා. ඒක තියෙනවා විශේෂයෙන්ම අපි නියෝජනය කරන සජිත් ප්‍රේමදාස මහත්මයා තුළ. ඔයතුමා එක විශේෂයෙන් පැහැදිලිව ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදිහට, ජනතාව ඉල්ලන විදිහට, ජනතාව කියන විදිහට පැහැදිලිවම ඉතාම අමුවෙන් පැහැදිලිව වේදිකා තුළ කියන නිසා මම හිතනවා චමින්ද විජේසිරි හැටියට අපි තෝරාගන්නේ එවැනි වැඩපිළිවෙලක්. මම හිතනවා වහල්භාවයේ ඉන්න සමහර දේශපාලන කණ්ඩායම් ඒ එක්තරා පැලැන්තියක අවශ්‍යතාවය සහ ඒ පැලැන්තියේ මානෙන් තමයි දේශපාලන අරමුණ කර ගැනීම සඳහා යන උත්සාහය තමයි. මේක තමයි මේ රට තුළින් ඉවත් විය යුත්තේ එකක්. මේ වහල්භාවයේ තුළ ඉන්නා වූ දේශපාලන කණ්ඩායම ඔහු නැත්තම් බෑ, ඔහුගේ අනුගාමිකයන් නැත්තම් බෑ, ඒ නම නැත්තම් බෑ, ඒ ලේබලේ නැත්තම් බෑ, මේ පින්තූරේ නැත්තම් බෑ කියන කාරණේ. එහෙම අපි නෑ, අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපිට ඕනේ පැහැදිලිව මේ මොහොතේ මේ වෙලාවේ ඉදිරි පරම්පරාවට ඉදිරි රටට අවශ්‍ය කරන අර යහපත් දේශපාලන කණ්ඩායම නිර්මාණය කරන කඳවර කොතනද කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳට විග්‍රහ කරනවා. සමහරු මේක විහිළුවක් කියනවා. නමුත් ඔහු පැහැදිලිවම සමාජයේ කියන විදිහට මිල නැහැ. නමුත් අපි දන්නවා සමහර දේශපාලන කණ්ඩායම මේවා කියනවා. අපි දැක්කා සමහර දේශපාලන නායකත්ව සජිත් ප්‍රේමදාස මහත්තයා කියන දේම ලිඛිත භාෂාවෙන් කියන 90%ක් ජනාධිපති වැයශීෂය අපි කපාදු කරනවා. හැබැයි 100%ක් වැයශීෂය කපාදු කිරීමට සජිත් ප්‍රේමදාස මහත්මයා එකඟ වෙලා තියෙනවා. ඒක තමයි රටේ ජනතාව ඉල්ලන්නේ සුදේ. මොකද රටේ ජනතාව කියන්නේ බදු සල්ලි වලින් සොරසප විඳින්නේ නැති, බදු සල්ලි වලින් වාහන වලින් යන්නේ නැති, බදු සල්ලි සම්පූර්ණ දින්නට පස්සේ පාර්ලිමේන්තුවේ ගියාට පස්සේ පර්මිට් ගන්නෙ නැතුවින් ඉන්න පුළුවන් සමාජයක් රට ඉල්ලන්නේ. ඒක නිසා තමයි කිව්වේ මෙවැනි ඡන්ද වලින් අපෙන් ගිහිල්ලා අපෙන් පත් වෙලා අවසානයේ මොන් සොරසප විඳින කණ්ඩායම් සියල්ලම මෙල්ල විනාශ වෙලා යන්නේ කියලා. ඉතින් එවැනි නොවන සමාජයක් නිර්මාණය කිරීම සඳහා කවුද අද වේදිකාව තුල කතා කරන්නේ? එහෙම කවුරු හරි කියනවද? අපි අහනවා මේ මන්ත්‍රීතුමාලා කියන ඒකේ කියන කණ්ඩායම් කොතනක හෝ කියලා තියෙනවද? මේවැනි දේවල් අපි කරන්න සූදානම්ක ඉන්නවා. රටේ ජනතාව ඉල්ලන දේ නෙමෙයි ඒගොල්ලන් කියන්නේ. ඒගොල්ලෝ අවුරුදු 10ක් දශයකට ආසන්න කාලයක් රට පාලනය කළ නැවත ඇවිල්ලා කියනවා මේක දෙන්න අපි කරන්නම් කියලා. විහිළු කතා මේ. ඔයගොල්ලන් හොර රාශිය අරගෙන මේවා කරන්න ගියා. ඒව කරන්නවත් ඉඩ තිබුණේ නැහැ. ඉතින් මම හිතනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකූලව රටේ ජනාධිපතිවරයාට සහ ව්‍යවස්ථා අනුකූලව ක්‍රියාත්මක සිදු වෙන්නේ. ඉතින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ බලය එනවා. ඉතින් බලය එන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන කන්නයි. ඉතින් මම හිතනවා ජනාධිපතිවරයා ගන්න තීන්දුවක් ඔතුමා පැහැදිලිව ජනාධිපතිවරයා අපේක්ෂකය හැටි සජිත් ප්‍රේමදාස මහත්තයා වේදිකාව තුළ පැහැදිලිව කියනවා මොකද්ද කුමක්ද කරන්නේ කියන නිසා මම හිතනවා ඊයින් පස්සේ තමයි ඒ පිළිබඳව අපි තීන්දුවක් ගන්න ඕනේ. ඒක විධායක ජනාධිපතිවරයා සතු කාර්යභාරයක්. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව වැඳිච්ච කාරණයක්. අපි දැක්කනේ මේ 2018 ඔක්තෝබර් 26 වෙනිදා කැමති කෙනෙක් පත් වුණා කොහොමද කියලා හොරරාසේ ඉන්න පුළුවන් වුණාද? ඉන්න බැරි වුණා. දින 52යි හිටියේ. ඒක හොරාණ්ඩුවක් හැටියට එතුමාලා ගෙදර යන්න සිද්ධ වුණා. විධායක ජනාධිපතිවරයාට පත් කරගන්න බැරි වුණා නේද? විධායක ජනාධිපතිවරයාට පත් කරගන්න බැරි වුණා. එතුමාට තීන්දුව తీරන ගන්න බෑ 10 දින සංශෝධනය හරහා. ඒක තමයි මම කියන්නේ. ඒ නිසා බහුතර කැමැත්ත තියෙන පුද්ගලයා පත් කරන්න ඕනේ. විධායක ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු කණ්ඩායම තියෙන බහුතරයත් එක්ක පත් කරන නිසා මේක දැම්ම එලිද කියන්න බෑ. හවලා පත් කරනවා කියලා හැබැයි යම් ඇමතිවරේ පත් කිරීම සඳහා එතුමා කියන්න පුළුවන්. අපි නෙමෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ මමයි අගමැති සජිත් දින්නොත් කියලා. ඔව් එතුමාත් කියනවා. නමුත් ඒ කියන කාරණේ අවසානයේදී සුදේහ 19 වෙනි ආණ්ඩු ක්‍රමස්ථානවල තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි කියන්නේ ජනාධිපතිවරයාට තියෙන කාර්යභාරය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි සිද්ධ වෙන්නේ. මේක අග්‍රාමාත්‍ය තෝරන මැතිවරණයක් නෙමෙයිනේ. මේක ජනාධිපතිතුමා තෝරන මැතිවරණයක්. ඊට පස්සේ අග්‍රාමාත්‍යලා තෝරන පාර්ලිමේන්තු මැතිවරණයක්. ඊට පස්සේ අගමැතිලා තෝරගන්නේ. හොඳයි, බොහොම ස්තුතියි අපි ශිහාන් සේමසිංහ මන්ත්‍රීතුමාට. මන්ත්‍රීතුමනි, ඔබතුමන්ලා ජනතාව ඉල්ලන දේ නෙමෙයිලු දෙන්නේ. මෙතුමා කියන්නේ සුදේව විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය
මේ එක්සත් ජාතික පක්ෂය වගේ දවසෙන් දෙකින් හැදිච්ච එකක් නෙවෙයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් අපි අවුරුදු දෙකක් තිස්සේ විශේෂයෙන්ම පහුගිය පළාත් පාලන මැතිවරණයට පස්සේ අපේ රටේ සෑම පැතිකඩක්ම නියෝජනය කරලා බිම් මට්ටමට ගිහිල්ලා ගම සමග පිළිසඳර පවත්වලා ඒ වගේම වෘත්තීයවේදීන් වෙනම සාකච්ඡා කරලා සම්මන්ත්‍රණ තියලා එකතු කරගත්ත කරුණු රාශියක් තමයි මේ ඇතුළත් වෙලා තියෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂය කිව්වට අපි රට ඉල්ලන දේ නෙවෙයි දීලා තියෙන්නේ කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂය අපොහොසත් වුණා. මේ රටේ ලක්ෂ 7කට ආසන්න රාජ්‍ය සේවකයන් තමන්ගේ තැපැල් ඡන්දය භාවිතා කරද්දී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිදක්වන ඊට පෙර. ඒකට හේතුවක් මම දකිනවා සුදේව. මොකද ඒකට මූලික කාරණාව තැපැල් ඡන්ද විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සහ විශ්‍රාම වැටු කප්පාදු කිරීම සිදු වුණේ වර්තමාන ආණ්ඩුව යටතේ. ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලත් ඉතා පැහැදිලිව ඔවුන් මේ විශ්‍රාම වැටු සම්බන්ධයෙන් කියනවා. අලුතෙන් බඳවා ගනු ලබන රජයේ සේවකයන් වෙනුවෙන් වර්තමාන ක්‍රමයේ යටතේ විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ. එතකොට මේ 2015 වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ දායකත්ව විශ්‍රාම වැටුපක් සමග මෙරටේ රාජ්‍ය සේවයේ බලාපොරොත්තු වෙච්ච විශ්‍රාම වැටුප ලබා දීම කප්පාදු කරා. ඊළඟට තව එක මූලික කාරණාවක් මම දකිනවා. ඇයි මේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රමාද කරේ කියලා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එකතැනක එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා උසස් වීම සිදු කිරීම ජ්‍යෙෂ්ඨත්වයට අමතරව අපේක්ෂකයාගේ විද්‍යාත්මක කාර්ය සාධන ඇගෙයීම මත පදනම් වන අතර. ඒ කියන්නේ මොකද්ද මේ? අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය රැකියා ලබා දෙද්දී උසින් සහ මිටින් තමයි රැකියා ලබා දුන්නේ. උසනම් සිකියුරිටි රස්සාව ලබා දුන්නා, මිටිනම් කම්කරු රස්සාව ලබා දෙනවා. එතකොට මෙතන ඉතා පැහැදිලිව කියනවා උසස් වීමේ ක්‍රමවේදය ජ්‍යෙෂ්ඨත්වයට අමතරව අපේක්ෂකයාගේ විද්‍යාත්මක කාර්ය සාධන ඇගෙයීම මත. එතකොට මේ දේශපාලනීකරණය නෙමෙයිද මේ කරන්නේ? මේ දේශපාලනයේ වශයෙන් රජයට අවශ්‍ය ආකාරයට රාජ්‍ය සේවයේ උසස් වීම සහ ඒ රාජ්‍ය සේවයේ පාලනය කිරීමට තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. එතකොට මෙහෙම ප්‍රතිපත්ති ප්‍රකාශයක් රාජ්‍ය සේවකයා තමන්ගේ ඡන්දය භාවිතා කරන්න ඉස්සෙල්ලා ආණ්ඩුව ලබා දෙන්න උත්සාහ කළා නම් මේ යම් ප්‍රමාණයක් ලැබුණා නම් ඒ ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ වැටුප්පල තියෙන ගැටලුව ඉතා පැහැදිලිව සුදේව. මේ රටේ එක්සත් ජාතික පක්ෂය කතා කරාට ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ වැටුප් වැඩි කිරීමක් සිදු වුණා කියලා. ඒ වැඩි කිරීම සම්බන්ධයෙන් අපේ ගැටලුවක් නැහැ. හැබැයි මහබැංකු වාර්තාව ඉතා පැහැදිලිව කියනවා ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය 2017 රාජ්‍ය සේවකයාගේ 55.7% අඩු වුණා. 2018 වෙදී තවත් 2% අඩු වුණා කියලා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයාගේ ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඒ ආකාරයෙන්ම 6%කින් අඩු වුණා. එතකොට මේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමත් ඇමරිකානු ඩොලරය රුපියලට සාපේක්ෂව බැලුවම රුපියල බරපතල විදියට කළමනාකරණයේ තිබ දුර්වලතාවය සහ මහබැංකුවේ හොරකමත් එක්ක සිදුවෙච්ච ඒ දූෂිත ගනුදෙනුවත් එක්ක රුපියල කඩා වැටුණා, බඩු මිල ඉහළ ගියා, ජනතාවට ලැබෙන ආදායම අඩු වුණා, රාජ්‍ය ආදායමත් අඩු වුණා. ඒ වෙනුවට ආණ්ඩුව 2014 තිබිච්ච බදු ප්‍රමාණය දෙගුණයක් කරලා 2018 වෙද්දි අය කරන්න කටයුතු කරා. ඒකෙන් නිතරින්ම ජනතාවගේ ජීවන බර ඉහළ ගියා. බොහොම ස්තුතියි එඩ්වඩ් ගුණසේකර එමුතුමාට අවස්ථාව. මෙතුමා කියන ආකාරයට තැපැල් ඡන්දයට පෙරවත් ප්‍රතිපත්ති ප්‍රකාශය දාගන්න බැරි වුණා. මොකද ඒකේ තියෙන කාරණා රාජ්‍ය සේවකයන්ට බලපාන නිසා කියලා. හොඳයි, බොහොම ස්තුතියි. මමත් විශේෂයෙන් අද තැපැල් ඡන්ද වෙනුවෙන් පෙනී සිටලා දුප්පතුන්ගෙන් මතුවෙච්ච නායකයෙකුට මේ රටේ පළමුවෙනි වතාවට ඡන්දය දීලා ජනාධිපති කරෙන්න උදව් උපකාර කරපු සියලු දෙනාටම. ඔබතුමා අහුවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇයි අපි අද එන්නිකුත් නොකිරුවේ කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශනයට අමුතුවෙන් මිනිසුන් දැනුවත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනය හා සමානවම අර රමේෂ් පත්‍රන් අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ අද සජිත් ප්‍රේමදාස මැතිතුමා කටයුතු කරන්නේ ඇත්තටම විපක්ෂයේ සහ පක්ෂග්‍රාහී අපේක්ෂකයෙක් හැටියට නෙමෙයි. ඔහු කොහොමත් පොදු අපේක්ෂකයා. අපට රටට මේ රටේන 2,20,00,000 ජනතාවට ඕන වෙන්නේ පක්ෂයක් බදාගෙන ඉන්න නායකයෙක් නෙමෙයි මේ රට වැටීන තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න. මේකට ඕන හැම මිනිහෙකුටම සතුටු වෙන්න පුළුවන්
හැම මිනිහෙකුටම මේ වැඩක් කරගන්න පුළුවන් පක්ෂපාත ભેද සහ ಜಾති ભેද ආගම් ભેද නොසලකන නායකයෙක්. ඒ නිසා රමේෂ් මන්ත්‍රීතුමා කියපු දේ හරියටම හරි. යම් යම් මෙයි වෙන වෙන වේදිකාවල වෙන වෙන දේවල් කිව්වට අපි ඉලක්ක කරන් ඉන්නේ අපේ අපේ අනාගත රාජ්‍ය නායකයා වෙනුවෙන්. උදේ රාජ්‍ය නායකයා එතුමාගේ ප්‍රතිපත්තිය එතුමා විහිදලා ඉවරයි. ඒක ආය අමුතුවෙන් බුද්ධිමත් රාජ්‍ය සේවකයෙකුට කොළ කෑල්ල කියලා ගෙනත් දෙන්න ඕනේ නැහැ. ඔය ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තනෝ කියනවනම් යම් බොහෝ දේවල් හැර මූලික දේවල් විතරයි හැම වෙලෙම හැම පැක්ෂෙම ඉටුනේ. හරි. සමහර දේවල් කරන්න බැරි දේවලුත් කියලා තිබුණා. අපි ඔබ අපි සියලු දෙනාම පිළිගන්න ඕනේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන දේවල් සමහර දේවල් සුරංගනා කතා තියෙන වෙලාවල් තියෙනවා. අපි පක්ෂ දෙකේම. නමුත් ඇත්තටම ශක්තිමත් රටක් ශක්තිමත් නායකයෙක් හැටියට ඉස්සරහට යද්දි නිකම් බොළඳ වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා රට ඒක තේරුම් ගන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ රාජ්‍ය නිලධාරීන් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක බොහෝ දුරට තේරුම් ගන්න තියෙනවා. මම කතා කරන අය නම් ඒ හැම කෙනෙක්ම තේරුම් ගන්න තියෙනවා. මොකක්ද මේ යන්නේ? ඊටාම දිලිඳු මිනිහාගේ දිලිඳු කාන්තාවගේ ඉඳලා ඉහළම මාලිගාවේ ඉන්න කෙනා දක්වා සජිත් ප්‍රේමදාස මහත්මයාට වැඩපිළිවෙලක් තියෙනවා කියන එක ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහන් නුනට ඇතුළත් වෙලා තියෙනවා. නිසා ඔහු මම දකින්නේ මම හැම වෙලෙම කියන්නේ ඔබේ අවසාන වෙනවා අපි 2015 ජනවාරියට පත් කෙරුවෙත් අපක්ෂපාතී පොදු අපේක්ෂකයෙක් හැටියට අපි තෝරගන්න. අපි එකෙන් යම් ගමනක් ඉස්සරහට ආවා මේ රටට. මේ මාධ්‍ය නිදහස, මේ රටේ අධිකරණ නිදහස, මේ රාජ්‍ය සේවකින්ගේ නිදහස, විශේෂයෙන්ම නිලධාරීන්ගේ මේ සූඩ නැගලා මේක අස්සම් කරපන්, මේක අස්සම් නොකරොත් උඹ එළවනවා කියලා තත්ත්වයටපත් නොකිරිච්ච අවුරුදු පහක් මේක. මිනිස්සු නොමරපු අවුරුදු පහක්, මාධ්‍ය වේදින් ආරක්ෂා වෙච්ච අවුරුදු පහක්. ඒ නිසා එතනින් එහාට මේක අපි ආයේ වටලා බෑ. ආයි මේක ගෝඨාභය රාජපක්ෂගේ අතර දීලා බෑ. ආයි මේක මහින්ද රාජපක්ෂගේ අතර දීලා බෑ. අපි එතනින් එහා අලුත් නැවුම් නායකයෙක් එක්ක යන්න ඕනේ. ඒකයි මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ. ඒකයි සජිත් එද්දි මිනිස්සු පිරෙන්නේ. දැන් ඊයේ මගේ මිනවංගට රැස්වීමක් තිබුණා. මිනවංගට දරන්න බැරි සෙනකක් මිනවංගට ආවා. ඔබ මේක හාස්‍යයට හිතන්න එපා. මිනවංගට දරන්න බැරි සෙනකක්. ඔබේ හිරු මාද්දෙන් ඕන තරම් ගිහින් ඒක කව කරන්න ඇති. ඒක හරි සතුට වෙනවා. මම ඔවුන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මේ පැමිණීම ගැන. ඒක මම මිනවංගට සංවිධායක හැටියට. නමුත් ඒක තමයි යථාර්ථය. මිනිස්සුන්ට යන්න පුළුවන්, මිනිස්සුන්ට දරන්න පුළුවන් නායකයෙකුත් ඉන්න ඕනේ. අනිත් නායකව හරියන්නේ නැති බව ඔප්පු කරලා තියෙන දුලගේ පසුගිය ඉතිහාසය. ඔබ අපි hina වෙන්න ඕනේ නැහැ. ඒ නිසා එහෙම නායකෙක් අනිවාර්යෙන් ලැබෙන 17 වෙනි දපත් වෙනවා. දුප්පතුන්ගේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. හොඳයි අපිට විරාමයට යන්න අවශ්‍යයි. රාජ්‍ය අමාත්‍යතුමා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කතා කරන අතරතුර මාධ්‍ය නිදහස ගැනත් කතා කරා. ඒ ගැනත් බොහෝ දේවල් කතා කරන්න ඉතුරු වෙවි. අපි විරාමයෙන් පස්සේ යලි බුණ ගෙහමු. 011-2-444-555 දුරකථන ඔස්සේ 011-2-444-555 දුරකථන ඔස්සේ ඔබට පුළුවන් සිව් දිනාව ප්‍රශ්න කරන්නට මේ විරාමයෙන් පසුව.